අවසන් මම කාමරේ ඉන්නවා ගිරිරාජ් කෞශල් එක්ක මේ ෂූටින් ඉවර වෙලා ඇවිල්ලා. එතකොට මම එනකොට ඇඳක් උඩ මෙහෙම ඉඳගෙන ගහනවා සද්දෙකුත් ඇහෙනවා. මම බලනවා දේ නේ කලවට ගහලා කොහොමද මෙච්චර සද්දයක් ගන්නෙ කියලා. ඔව් ඇත්තටම කලවට ගහලා ගන්නවා දැන්. දුම් කතක දුම් දුම් කත කටින් නෙවෙයි. ඇත්තටම ඩොල්කීක සද්ද එනවා. බලනවා මම මේක හොයාගන්න විදියක් ඇත්තෙම නැහැ. කොහොමදත් මේ ගිරිරාජ්ගේ එක කලවක් මේ අක්කර පහක් විතර මෙච්ච විතර සයිස් නේ. ගොචස් 24ක් විතර දෙනවා කලවේ මේ ටික. බලනකොට පොඩි කෙනාට ගෙනියන්න ගත්ත ඩොල් කියක්. ඒක මේකේ ඇස්සේ තියාගෙන ගහනවා. මෙලෝ දානයක් පේන්න සද්ද එනවා. හරි අපූර්ව වැඩ කරා. වාර්තාවක්. හංගගෙන ඩොල් ගහන්න පුළුවන් නම් හිතන්නේ ලෝකේ ඉන්න එකම ශිල්පියා. ගිරිරාජ් කෞසල්ය. මම නම් ගත්තේ හොග කාලෙකින් මේ ගෑල් ළමෙක් ගාව වාඩිලා ඉන්නේ. ඇත්තද? ඔව් සෑහෙන කාලෙකින්. එහෙනම් මම ප්‍රශ්නාවලිය ටිකක් ඇද ඉන්න වෙලා ඉන්න පුළුවන් නේ. මොකද මට ඉස්සෙල්ලා අර ගිරිරාජ් ඉඳගෙන කිව්වා පුටුව මෙහෙට ගන්න එපා මේ ෆ්‍රේම් එකේ එජ් එකේ ඉන්නේ කියලා. පුළුවන් තරම් ලඟ වෙන්න කියලා කිව්වා. ආ ඒකින්ද අයෝ එච්චර ලඟ වෙන්නේ. මම ඒකම නැත. මම මොකක්වත් අදහසක් නැතිවා. රංගි අද හොඳ රංගනයක් වගේ තියෙන්නේ මේ අද වැඩසටහන. නේද? මහේන්ද්‍ර හොඳට පීනන්න පුළුවන් නේද? මටද? ඔව් මට දෙයියන් ගුනේ හොද්දට පීනන්න පුළුවන් අඩි පහක් විතර. අඩි පහක් විතර. අඩි පහක් විතර දුරක් කොච්චර ජමුර වතුරද? අඩි 3ක්. අඩි 3ක් විතර. ජමුර වතුරේ අඩි පහක් විතර පීනන්න පුළුවන්. ආ එහෙනම් නිකන් අර සෙල්ලමක් දාන්න ගියේ මේ අස්වැසුම. ඔව් අස්වැසුමදී. මොකද? රවි අයියා තිතිය චිත්‍රපටි. ඔව් මම හිටියා. ඔය නෑ අස්වැසුම චිත්‍රපටි ඒක මතක් කරවට පොඩ්ඩක් බයයි. මට නිකන් ඇත්තටම හොදට පීනන්න පුළුවන් අඩි පහක් විතර දුර. කිසි බයක් නැතුව ඒක යන්න පුළුවන් අඩිය කකුල වදිනවා නම් පොළවේ. පොළවේ. ඒත් මෙතන අඩි 25ක් විතර ගැඹුරු තැනක දැන් මගේ ඇක්ට් එක තියෙන්නේ. මම දැන් පොඩි සෙල්ලමක් දාලා සංගීතත් එක්ක විකාරයක් නටලා වතුරට පැනලා පීනන්න ඕනේ. මෙතන අඩි 5කට එහා තියෙනවා පොඩි ගලක්. ඒ ගල් තරම විගින මට එල්ලෙන්න පුළුවන් යන්තම්. ඇක්ෂන් අඩි 5නේ යන්න පුළුවන්. අඩි 5නේ යන්න පුළුවන්. එතනදී මට ගාන දෙනවා. දැන් මට ඉස්සරහේ පයින්නේ සෞම්‍ය ලියනගේ. ගිරිරාජ් කෞශල්ලට අධ්‍යක්ෂකවරයා කිව්වා ගලක් උඩ ඉඳලා බල්ටියක් ගහලා වතුරට පයින්ද කියලා. ඉතින් ගිරිරාජ් කිව්වා මට බල්ටි ගහන්න පුළුවන් පීනන්න බෑ කියලා. හොඳ බල්ටික. හොඳ බල්ටික. ඒගේ සයිස් එක ඇරෙද්දී තන බල්ටි ගහන ගොවිතා ලස්සන හරි ස්වීට් අර ඩෝල්කිය ගහනකොට මෙහෙම හිටියා වගේ තමයි. කොහොමද දැන් ඉතින් ගිරිරාජේ පැත්තේ ගලක් උඩ ඉඳලා පයින්නවා. මම මේ පැත්තෙන් පයින්නවා සෞම්‍ය පැන්න යනවා. ඊට පස්සේ මම පයින්නවා. දැන් ඉතින් අධ්‍යක්ෂකවරයා කිව්වා බිනර් රත්නායක. රයිට් කැමරා ස්ටාර්ට්. කැමරා රෝලේ ඇක්ෂන්. කිව්වා විතරයි දඩ බඩාංගල සෞමෙලිනගේ පැන්න ගිරිරාජුත් තන මමත් පැන්න මම ඇඳලා හිටියේ කාකි ෂර්ට් එකක් බොත්තම් ගලවලා ඒක තෙමිලා තියෙන්නේ බරයි කාකි වුණා ඒක හරි බරයි මට කපාට වුණා ගිරිරාජ්ගේ හිර වෙලා ගිරිරාජ් ගන්න කියලා කෑ ගහනවා ගිරිරාජ් බල්ටිය ගහලා හිර වුණා බල්ටිය ගහලා කියලා ගල්දි මොක්කාවක් අතේ හිටියා නිකන් හිතන්නේ දැන් මම හිතන පීන නායට ගල මොකද්ද මේ ගිරිරාජ් කවුද කියන වාගෙන හොයාගන්න බැරි සයිස් එකද ඒකුත් පැට දෙවිලා දැන් මම වතුරට පැනලා දැන්නම මම දැන් මේ මිනිස් ඔක්කොම දැන් කෑ ගහනවා ගිරිරාජ් ගන්ද කියලා පිහිනුම් කාර වගේ අපි හිටියා ළඟ අපි බේරගන්න මොකක් හරි වුණොත් ඒගොල්ලෝ ඔක්කොම පැනලා දැන් මම බේරගන්න මම දැන් වතුරේ මෙහෙම කර මේක ඔක්කොම බලාගෙන ඉන්නවා මං දන්නේම නෑ මගෙන් කෝට් එක ගැලවිලා මෙහෙම කියලා මේ අද්දක ගැට ගැහුණා මම දැන් වතුරේ මෙහෙම ඉන්නවා දැන් එන්න මාව යනවා සෞම්‍යලිනගේ අර ගල උඩට ගිහිල්ලා ගිරිරාජ්ව ගන්න එක දිහා බල ඉනවා මගේ සෞම්‍ය මාව යනවා මාව කියනවා සෞම්‍ය නෑ සෞම්‍ය බලන්නේ නෑ සෞම්‍ය අරගෙන දිහා බලාගෙන ඉන්නවා මම දැන් උඩුම කර ගියා තමයි දඟල උඩට ආවා අල්ල සෞම්‍ය එතකොට මම දැක සෞම්‍ය මෙහෙම කරලා අත දික් කරනවා මගේ දිහා එච්චරයි මම දැක්කේ කෙලින්ම මේ දෙකත් ගැට ගහගෙන මං අදී දඟලනවා ගන්න බෑ උඩට මම වතුර පෙවිලා මට දැන් මට පොඩි කාලේ සී වෙනවා ගෙදර මතක් වෙනවා ගෙවල් හිටන් පේනවා මට කොහමද එක පාට දෙන්නෙක් විතර ඊතල දෙකක් වගේ ජුම් ගලාව එළම ආ උස්සලගෙන තිබ්බ පෑ දෙකක් විතර අර ගැට් එකට හේතු වෙන මොන ෂූටින් වතුර එහෙම පෙවිලා තියෙන්නේ නැතුව ඇතිනේ වතුර හොඳට පෙවිලා වටද ඔය දැන් ඒ බය නැගදයි ඉතින් වැඩක් නැහැ කියලා මේ ගිරිරාජ් කියන තමයි ඒක උනේ හැබැයි ඔය ගිරිරාජ් කියන බල්ටිකාරයා හින්දා තමයි කොහොම වුණත් අර ඊතල දෙකට අපි බොහොම ප්‍රශංසා කරන්න ඕන මේ වින්දනය මේ අපේ කලා ලෝකයේ මේ ආලෝකය අප වෙනුවෙන් ඉතුරු කරලා දුන්නට ඉන්න ටී හිස්ටරි ඉන් ඉංග්‍රීසි මීඩියම්
doing history in English medium. Yeah, so I had a photographic memory about that person. So, but then you were, for a while, you were not very sort of. Because of the real situation, Actually, the amalgamation of this country and two people are dying on the road, and they are within bracket suitable points and fill in the blanks with necessary words aren't given. According to the usual diametrics of the Professor Pythagoras' theory, the in between. Nevertheless, sincerely. Nevertheless, sincerely. Nevertheless, sincerely. According to Professor Malinowski, the relationship between the Earth and the Moon is directly in. Definitely, you have to read the following paragraph and answer the questions below. Answer the questions below. I can't understand what he is saying. Because he is calculating the arithmetic of the geography directly in correction to astrology. Yes, from the sky and the coconut trees, things like that, the roads. By roads, all that. You are saying nonsense. Come together. Yes. I mean, amalgamation. Amalgamation of nonsense. Nonsense. Yes. Actually, the situation is amalgamation of nonsense. You should understand that. Amalgamation of nonsense. I want to know that what languages he is using. English. He is using English with Lawrence. Yeah, because Lawrence Edu Almeida was one of his friends. Blasphemy of sacrilege is indirectly proportional to advertising geography. Agency. හොඳයි බහැදිලි ඉංග්‍රීසි පාඩමක් ඔබ ඉංග්‍රීසියෙන් ඉතිහාසය හදාරන නිසා ඔබට පිළිගන්නවා. හොඳයි බොහොම සාර්ථකයි සන්තෝසයි. මහේන්ද්‍ර දැන් මේ දේම ආපහු ගියොත් ආපහු කළොත් මහේන්ද්‍ර අපි ඒක ආපහු සරයක් කරානේ. අපි මහේන්ද්‍රව රීවයින් කරලා පටන් ගමු රීවයින් කරලා කමන්නේ අපෝ චෙක් එක ගන්න පුළුවන්.